නමබුද්හය එබා ගෙවත් අරහත් සම්මා සබුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ආදිිත් අස්මින් අගාරස්මින් යන්නේ හරිති භාජනං එකයන්නේ මේ භාජනයක් තියෙනවා මොනුහරි දෙයක් තියෙනවා ගයක් ඇතුළි ඒ ගෙදර ගිෙන අරන්තයෙන්නේ. තන් අස්වහෝති අත්තාය නෝජයන් අත්ත ඩයි හැති. ගෙදරින් අර භාජනයක් ක එලියට විසිකරගත් ඒ ෙරතුර තින දයම්කිසිදැ එෙලෙට විසිකර ගත්තු. ඒ විසිකරගත්ත දෙේන තමන්ට ප්‍රෝජනය පිණි ස පෝතිනවා මකදේ ගන්නටහු නෙනෑ. යෝත්‍ය යන්තත් දයිහති හැබැ යම්කිස දෙයක් නිවසින් එළියට විසිකරගන්නට බැරිහුණොත්. ඒ නිවසත් එක්කම ගැගේ ඇතුලේ තිතුර වෙලාතිය සියල්ල පුච්චිල විනාස වෙලා යන. අන්න ඒ වගේතමායි ඒවන් ආතිපිත ලෝකෝ ජරා අය මරනීණෙච. මෙ අපි ජීවිතයෙන්නවිති ලෝකයත් ගිනි ගන්නවා වයිසටයාමෙනුත් මරණීට පත්වීමෙනත්. නීහරේ තේවදාානී දින්නං හෝති සුනීහට. ඒ ගෙදරෙනුත් මනාකොට එළියට බැහැර කරගත්වොදයක් තම ඉතුර වෙන්නේ. ජීවිතය කෙන ලෝකින් යම්ගසි දෙයක් මනාකොට එළියට බැහැරකරගත්තවොත් තමයි ඉතුර වෙන්නේ. වැහර කර ගන්න තියෙන ්‍රමේ තමයි කියන දන්දීම ඒ දේ තව කෙනෙක් වෙනුවෙන් දහන් දේම නැත්තන් ඒ ධනෙන් පුනිධර්මයන් රැස් කරගැනීම. මේක බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාාල ගාතාවක්. එවගේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් විසි දේශනා කරන්න යදනු ගාතාවක්. දෙවියන් විසිනු දේශනා කරන්නට යදනු ගාතාවක්ක. මේ ගාථ දෙක තුන් පිරිස විසිම්ම දේශනා කරලා තියෙන අංකාරය සූත්‍රදේශනාවල ප්‍රකටව දකින්ට ලැබෙනවා. ම ගාථාව අපි ටිකක් විග්‍රහ වශයෙන් ටිකක් සිහිපත් කර ගමාද දවසෙදේ ඊට පෙරාතු අපේ ගුරු දේවොත්තම රම්පෝජනය පිනොත් ලොකුස්වාමින්න් හන්සේ සහිපත් කරනවා අප ගුරුදේවොත්තම පරම්පූජනය පින්නොත් ලොකුසාමින්න් වහන්සේ නිදුක් නීරෝගගේ සෝපත්භහවිින්තුව දීර්ගාවිශ ලබත්වා. එවකි ම අද දවස්සේදී. නද සදහම් සිතුවිල්ල දේශනාව සඳහා බැතිබර දායිකත්වේ එක කරමින් ධර්මදහන මේ පනෙධර්මයෙන් රැස් කරගන්නවා. පින්නත් අකිල්ල තේනුවර මහතා සහ රවනි චන්දුරසේන මහත්මේ විසින් අද දවසිත උපන්දිනය සමරණ රශයවු තේනුවර පුතුනුවන්ට නිදුක් නීරෝගී සූපත්භහාවේ දීර්ඝාවෂ ප්‍රාර්ථනා කිරීමත් ගෞත බුද්දශාසනීදී. උතුම් චතුරාරි සති ධර්මයන අවබුධ කරගැනීම පිණිස. ධර්මයන් ට්‍රෙස් කරගැනීමත් කියන අරමුණු පෙරදර කරගෙන ඉතින් මේ ගාතාව මුලින්ම දේශනාවෙන තැන අපිට අහන්ල වෙන්නේ අප මහබෝසතාණන් වහන්සේ රජකුලි හිපදිලා ඉදිද්දී එක්තරා සුවිශේෂී ධානයක් සිුද්ධ කළා ඒ මහබෝසතානන් වහන්ේ රජකුල හිපදිල රජ කෙනෙක් විදිහට වාසය කරනකට දසරජධර්මයන්ගින් යුක්තවද රාජ්‍යපාලනය කර සතර සංග්‍රහවස්තුූන්ගින් පිරිසට ඒ රටේඉන්න සීලදිනාට සංග්‍රහ කළ මේ විදිට වාසය කරමින් දිල්ලදු යාචකයන්ට නොයකුත් ආකාරයෙන් දන් පැන ලබහ දුන්නා. දන්දීල පොනිධර්මයෙන් රැස්කර ගැට යෙදුුණා. වෙ මේ වෙනකොට බුද්ධශාසනයක් තිබවිිච්ච යුගයක් නොහන නිසා අපේ මහ පුව සතාණන් වහන්සේට, ුදුරජණන් වහන්සේයදදේසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය ඔදෙසා දන්පන් භෝජා කර ගණට අවකාශයක් ලැබුණින් නෑ. එතුකට සීලයක්වත් නැති දුස්සේල මිනිස්සුන්ට තමයි දන් දෙන්නට සිද්ධනින්. හැබ මහබෝසතාාණන් වහන්සේ තමන්ගේ ආදරණීය බිරිදත් එෙක්ක බොහොමත්ම සිල්වත් ජීවිතයයක් ගත කරමින් බොහොමත්ම ගෞරවෙන් එ දාහන මේ පුුණන්නේ ධර්මයන් රැස් කරමින් සිටිය. මෙහෙම ඉන්නකට මහබෝසතාණන් වහන්සට හිතු වුණා ඇත්තටම මේ ලෝක සිල්වත් ගුණුවත් උත්තුමේ ඇති. එවගේ මේ කෙලෙස් දුරුකරපු නිකෙලෙස් හදමඩලවල් දරාගත්ත උත්තමය මේ ලෝක බැඩ ඉන්නව ඇති. අනේ ඒ උත්තමයන්ට ධානයක් පූජා කරගන්නට අවස්ථාවක් ඇත්නම් කියල කල්පනා කලාම්. ඇත්තරම මේ යුගය පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය යුගය. මේ සිතුවිල්ල සිතුට දැ කොහොමද ්‍රියාත්ම කරගන්නේ කියලා නුවහනක් බෝසතරන් වහන්සේට එක පාලට පහළනෙ නෑ. මහබෝසතණන් වහන්සේක තමන්ගේ ආදරණය බිරිදත් එෙක කතාභා කරදි ඒ රජ විසවත් එක් කතා කරදි රජ විසව හරිම ඥානවන්තයි. ඇද මේ රජ විසවකිව්වා ඔබතු රජ විසකිවා ඔබතුමා නිතර දන් දෙවා. ඒගේ මුතුමා සෙල්ලුවත් ජීවිතය කත කරන්නේ. ඔබතුමා උපෝසත සීලයේ සමාධන් වෙලා යම අධිෂ්ඨානයක් කරුත්තේ කිස්්ටවයි. එ නිසා ඔබ උපපෝසත සීලය ආරක්ෂා කරලා සතියක් පුරාවට හොඳ මල්වටටයක් සකස් කරලා මල් වට අහාසට පාකරලයවන්න මේ මල්වටටිය ගිහිල්ලා මේ ලෝකෙ යම් නිකෙලෙස් උත්තමය ඉන්න නම් එ නිකෙක් උත්තමයන් ලඟට මේ මල් වට යවා මේ මල්වටය දකින්න ඒ උත්තමයන් වහන්සේලා මන් මේ දානයට කරන ආරන්ධනාව තේරුම්ගනිවා කියලා ආරාධනා කරන්නේ තොකට උපට ඒ වගේ අවස්ථාවක් ලැබේ. ඇති මෙහෙම කල්පනා කරපු තමන්ගේ බිසවකිවට පසි බෝෂතණන් වහන්සේ. තමන්ගේ රටවැසියන්ටත්කිව සතියක් පුරාවට උපෝසත් සේලේ සමාදන් වන්න කියලා. තමුණුත් තමන්ගි බිසවයි ඒ රාජමාළගා විසියල දිනත් එක්කම පෝසත සීලය සමාදන් වුණ. උපෝසසීලි සතියක් පුරාවට ආරක්‍ෂා කරලා. ුදු මල්වට්ටියක් සකස් කරලාඒවගේ මල්වටි හතක් සකස් කරලා. ඒ මල්වට්ටේ හත අහසට පාකල් හැරිය මුලින්ම්ම නැගෙනහිර දෙසාාවට නැගෙනහිර දිසාවේ යම් තාක් නිකෙලෙස් සඋත්තමයහන්සිරෙනනවාද. ය නිකෙලෙස් උත්තමයන් මාගේ දහ නීට වඩිත්වා කියල ආරාධනා කළා. එනමු නැගෙනහිෙර දෙසාවික් සිදු නිකෙලෙස් උත්තමය කෙටේ නෑ. එනිසා. දානට කෙසිවෙක් වැඩම කරී නෑ ඒත් මහබෝසතනන්හසි සැලුනන්නේ පහුව ෙන්ද දකුණ දිසාාවටත් ඒ විදිට මල් වටි හතක් සකස් කරලා ඒවිදින උපසති ආරක්ෂා කල විදිහටම සිද්ධ කලා ඒවතාවත් කිසිම කෙනෙක් පැමිණින බටහිර දිසාවට තඒවි බටහි දිසාාවනත් විදියට කිසිම කෙනෙක් ආවි නෑ. උතුරු දිසාවට තේවිදිහටම කරා උතුරදිසාාව හිමහල්ල පර්වතය තිබනු ප්‍රදේශයේ ඒකාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ සිටිය. ඉතින් මේ පසේ බුදුරජාණන් වහන්සේලා ළඟට මේ සුවද සුදු පාට මල් වට ටිකසිියල්ල පාවෙලාගයා පාවෙලා ගෙහෙල්ලා ඒ පසේ බුදුරජාණන් වහන්සේලා යම් තැනක වැඩ සිටනවාද ඒ ඉහල අහසේ පසේ බුදුරජාණන් වහන්සේලාට පිණනාකාරෙන් පිෙනී සිටිලා ඒසියාල්ල පසේ බුදුරජාණන් වහන්සේලා අසල්ල තැපත්ව. තර පස බුදුරජාණන් වහන්සේ නමක් මේ සිදුවීමකුමක්ද කියෙල තමන්ගේ සිතින් පරක්ෂා කරල බලද්දී උන්වහසේ දැක්කා මේ දාර්මික රජ කෙනෙක් විසින් කරන්නට දුණු ධාර්රමික ප්‍රාර්ථනාවක් ඒ ප්‍රාර්ථනාව ගැන පැහැදුණු පසේ බුදුරජාණන් වහන්සේ තවත් පසේ බුදුජාණ වහන්සේ හය නමක් සමඟ පසේ බුදුරජණන් වහන්සේල සසිල්ල හත් නමක් පහුවෙන්දා දෙෙම්ම දානයට වැඩම කලා එවිදිර ධානට වැඩම කරාට පස්සේ මහ බුසතාණන් වහන්සේ ධානිපූජා කළ මහබොසධණන් වහන්සේ රජතුමා තමන්ගේ බිසවත්ත එක අන ඊළඟ දවසිත් ධනිවල දන්න කියලා අර්ථන කළ ඊට පස්සේ ඊළඟ දසිධාන වලදතිී ටත් පසිධානිවල දන්න කියලා ආයමන්ත්‍රණය කළ විදුර සතියක් පුරාවටම ධානි පූජා කළා. සතියක් පුරාවටම ධානි පූජා කරට පස්සේ ඒ සියහලු පිරිකර සහිත දානයක් බෝටය පත්කර තුන්සිවරු පාතරාට පස්සේකුඩඩ ආද ස්වාමින් වහසනකට යමක්ද ඕනෑ කියල සිතෙන්නේ ඒ සියල්ල කිසිුදු අඩුවක් නැතුව මහබොස තණන් වහන්සේ තමන්ගේ රජ පිරිස සමගින් එකරාචිවෙලා දානමේ පුුණ්‍ය ක්‍රියාව අංගසම්පූර්ණව සිද්දකරා. එහෙම සිෙද්ධකරාට පස්සේ එක්කෙක් පසේ බුදුරජාණන් වහන්සේලා එක්කෙක් ගාථ වශයෙන් ගාථ දේශනා කරන්නට යෙදුනම්. මුලින්ම පසේබුදුරජණන් වහස ත්‍රම ගාථ දෙකක් දේශනා කළ එ ගාථ දෙක තමයි මේ දේශනාව ආරම්බේදීම මේ පින්වන්ත පිරසට දේශනා කරන්නට යෙදනය. එතමයි ආදිිත් අස්මින් අගාරස්මින් යන්නේ හරිති භාජනා. තස්ස තේහෝති අත්තාය නෝචයන් නෝචයන් තත්ත දයිහති. එකේ අදහස තමයි මේ. ගයක් ගෙන ගනිද්දී ඉක් ගෙදර යම් කිසි වටිනා කියෙන දෙයක් තියෙනවද ඒ දේවලල යමක් එලියට බැහැර කර ගත්ද එලියට බැහැර කර ගත්තදී තමන්ට යහපත පිණිසීතුර වෙනවා හැබැයි යම්දයක් එළියට බැහැ කර ගන්නට බැරි වුණාද ඒසියල්ල තමන්ට අහිම වෙනවා පිච්චිලා ගින්නට අලුවෙලා විනාශ වෙලා යනවා. අන්නේ වගේම ඒවන් ආධිපිතෝ ලෝකෝ ජරාය මරණීනච. මෙ ජීවිතයේ කියන ලෝක වයසටයාමනුත්තු මරණයට පත්ව මෙනුත් ගිනිගන්නවා. නිහරේ තේව ධානීන දින්නං හෝතිසුනීහට. දන් පැන් පූජා කල්ලා පින්්‍රස් කරලා විය පැහැදැන් කල්ලා යමක් පිනට යොද වනවන්ද. ධානයට යොදවනාද. අන් ඒක තමයි මනාක්කොට බැහැර කර පුද්දේ. ඒ වයසටයාම කියන ගින්නෙන් මරණයට පත්වෙනවා කියෙන ගින්නෙන් බේරාගත්තදී පරලොවට රැකගත්තදී බවට පත්වෙන්නේ අන්න ඒවිදිට රැස්කරගත්ත පින අපේ ජේවිත වලත් අපි මේ විදි නොයකුත් ආකාරයෙන් පුුණනිධර්මයන් රැස්කරගන්න ඕනේ ඒ පින තමයි ධාන මේ වශයෙන් සීල වශයෙන් භාවනාවමය වශයෙන් රැස්කරගන්න පින තමයි වයසට යනවා කියෙන ගින්නට අහුවෙන් නැතු මරණයට පත්වෙනවා කියෙන ගින්නට අහුවෙන නැතුව අපේ පරලොව යහපත පිණිස ඉතුරුවෙන. අනිත් සියල්ල නැස වෙනසී වෙනස් වෙලා යනවා. අනිත් කෙසි දෙක අයිතියක් අනාගතයට අපිට හිමිවිෙන නෑ මේ ගාතාවම බුදුරජාණන් වහන්සේ බුද්ධත්තයට පත්වනාට පස්සේ දේශනා කරනෝ. බුදුරජාණන් වහන්සේ ළඟට එක්තර අවස්ථාව කවුරුද එකසී විසක් ආවෂ ඇති සීල දෙන්නේෙක් කාව. වයිසට ගිය මහලු මනිසුන් දෙ දෙනෙක් කාව. ඇවිල බුදුරජාණන් වහන්සට වන්දනා කරලා ප්‍රකාශ කළ අපි ගොඩාක් වයිසට ගිහිලති ගොඩක් මහළු වෙලාතියෙන් ජීවිත අන්තිම කාලට ළං වෙලාතින්නේ. ට අපිට ජීවිතට යහපතු දා කරගන්න බැරි වුණ. කුසල් වඩන්ට බැරි වනා පින් කරගන්න බැරිඋනයි කැන මේ ගුොල ජීවිතයේ ධනය හිවිනය කලද මේ කියන්නේ. දන්නේ හොයලා. දොරුණු පුරොහැදවිනෑ කලද මේ කියන්නේ. දර්මුණු පුරුවෝ හතලා. ගෙවර්දුර වල ආනවාහන ගත්ත නෑ කලද කියන්නේ. ඒවත් කරලා. ඊට පස්සේ ජීවිත සත්තුට උන්නේ විනෝ දුන්නෑ ක කියන්නේ. එව්ුවත් කරලා. හැබැයි ජීවිතයට කුසල් වඩලනේ. පින්කරරනේ පරලොවට අවශ්‍ය ධනය උපයාගෙන නෑ. මේ ජීවිතයට අවශ්‍ය කාසි පනං උපයාගෙනති නම්. බැංකූල සල්ලි දාලතිී නොගේිවල්දදුරුවල් හදාගෙන ති නොම්. එව අතිබ්බට පරලොවට අවශ්‍ය ධනය කල්ලා නෑ. එනිසා අනු කම්පාවෙන් භාග්‍යතුන් වහන්ස පිට මේ ජීවිතය යහපදදා කරගන්න මේ කරුණු කියන්නකි වහම් බුදුරජාණන් වහන්සේ ඔය ගාථ දෙක තමයි මුලින්ම දේශනා කරෙන්. ඊට පසෙ තවක ගාතාවක් දේශනා කළ එහි අර්ථයත් මේ ගාථාවල අර්ථයට බොහෝසීම කෙට්ටේ. එවගේම දේවතා සංයුත්තය සඳහනෙන තවත් එක්තරා සිදුවීමක් දිවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට වෙල්ල මේ ගාතාව දේශනා කන මේ ගාතා දෙක දේශනා කරලා ඊට පසේ තවත් ගාතා කිහිවයකුත් දේශනා කනු. ඉතින් එනිසා දුරජාන් වහන්සේ දේශ කරට යදනු පසේ බුදුරජන් වහන්ේනමකත් දේශනා කරනට යදුණු ඊට පසේ දීවරුණු විසිනු දේශනා කරනටයදනු පසු කාලේ ධර්මය සංජායනා කරද රහතන් වහන්සේලා විසු දේශනා කරනට යෙදු. ගාතා දෙකත් තමයි මේ ගාතා දෙක එහෙදා නිකං ලේසි පසු ගාතා දෙකක් නෙමේ ඉති මේ ගාථාවල වටිනාකම තේරුම් අරගෙන අපට ජේවිතට එකතු කරගනට මේක අපි තවටයක් හොඳට කල්පනා කරලා බැලුවොත් අපි මේ ජීවිතයේ සාර්ථකත්වයට කියලා ධනය යොහයනෝ. හැබැයි ඒ ධනය වයසටයද්දී අපිට පරිබෝග් කරන්න බෙරුවනෝ. මරණයට පත්වනාට පස්සේ ඒ ධනේ බැංකුවලමතියදී ඒ ධනයගගේ වල්ලමතියද ඒ ධනයට වෙන අයිතිකරුවන් පත්තියද්දී. අපිට හිස් සතිම් පරලවට යන්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි ජීවිත, අපි නොයකුත් විදිහට උගත්කම් ඇති කරගන්නවා දැනුමකරාශි කරගන්නවා. සමහජ්‍ය පිල්ලි ගැනීම සමාජය වරප ප්‍රසාද සමාජයේ නොයකු රැකීරක්ෂාවට තනතුරතානන්තර අප ඇතිකර ගනවා. ඒක් කෙසිද දෙක වටිනාකමක් මරණින් මතු ජීවිතයට අදාළ වෙනි නෑ. ඔබට කොයිතරම් උගත්කමත් තිබනත් ඔ ඔබට කොයිතරම් දැනුගත්කමක් තිබනත්, කොයිවිතරම් උපාධි තිබනත්. බේ වය සෞුරුදු හැට පහ පැන්නට පස්සේ ඔබට රැකියාවක් කරන්නට බෑ ඒ උපාජිසාතිකයේ තින වටිනාක මවලංවේ නොදැන් ඔබ උපාජසාතිකයේ දිගු කරගෙන ගෙහිල්ලා ඔබට තව රැකියාවක්ඉල්ලුවට ලැබෙන්නේ සමාට ඉන්න රැකයාාවන තයින්වෙන්නට සිද්ධන අබෝදුරට තවකාලය ෝන තමන්ගෙම කියල දෙයක් ව්‍යාපරික කට තක් නැත්තං කෙනෙක් සමහල්ලට ඔය අනුශ්‍ය අසනා කරනෝගේ දෙයක් කතාපත් නෝගේ දයක් ඒෝගේ දෙයක් කර ටිකකාලයක් ැඩගෙන න්න පුලාන් හැව වයිසර ගහට පසේ තවත් වයිසට යන එඇන්න ඒ වටිනා කමන්න ඇතු වෙලෑන ඔගත් කම මේ යවටනාකම ඇතුලේන තමන්ට තියන තනතුරු තානාන්තර පිළිගැනින් සියල්ල ටික 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 අහිම් වෙලා යනවා තමන් මෙච්චර වැදගත් තැනක හිටපු කෙනෙක් කියලා දන්න පිරිස මේ ජීවිතය පරලෝගි හට පසේ අපි හමාජ කොයිතරම් මෙහල තනතුරු තානාන්තර තිබුණනත් ඒයකේ වටිනාකම ඒ වයිසර ගයාට පසේක අදහළ වෙෙන නෑ. අපි කිවත් තරුණ කාරන හොඳ වාහනය කරගෙන පේන්ඩ හරි එලවගෙන යන්න පුල්න්ල්ලාස්සන්ට කිවල්දරට හදලා ය පිළිවට තියාගෙන එකනිකාට පෙන්න්න පුලා වයිසර ගාට පසේ ඕ කරන්න හම්වෙන්නේ න වයිසර යනවා කියන ගින් නත් එෙක්ක ඒ සියල්ල දවලා අලු කෙරලා දානෝ. ඒ සියල් ේතියන වටිනාකම සුනු විසුණු කරලා දානොම්. මරණයට පත්තු වනට පසේ හර වසර ගාට පස්ස චුට්ට තුරල ඉපදේක වටිනාකමක් අපි වයිසසිරි කියලා ඉඩෑදේ අවුදසවානෝ වෙලා ඇ කෙනෙක් ඇවෙල කියන ඔයා දැම්ම හිමහිට ඉස්සර මෙහෙම කෙනෙක්නෙ. මේගේ හොඳර අස්සාවක්කරමයගේ හොඳු ගත් මත්ති වුණනා කියල කෙනෙක් ප්‍රශාංසාකර චෝටිහැ සතුරකයකින් ලබෙනපුරා මරණයට පත්වනාට පස්සේ මැරිිච තැනට විලක වුරුත් ෝ ගන කියලා ප්‍රශංසා කරණන. එනිසා මරණය කියන ගින්නේෙන් යම් වටිනාකමක්තිබන දොබියෝ ගත්කමේ ඔබේ දැනුමේ තනතුරතානාන්තරවර මිලමුදල්වල තරක්නේ ඔබේ දරු ුණපුරෝ ඥාති හිතමිරඒ සල්ු දෙනාගේ වටනාකක් ඔබට හහිමි කළ දානු හිට පස ඔබට ඉන්න හොඳ දරුවෝ ඔබට මුණපොරෝ ඥාත හිතමිතුරෝ සහරකෙනගේ ජීවිතයම කැපයවෙන්නේ තමන්ගේ දරුුවෙනුවෙන් ඊට පස්සේ මුණුපුරමිරියන් වුවෙන් ඒ විදිරීම ජීවිතම කැපකන පිසිුවන් ලක ඒහි විදිහයට ජීවිතයම කැප කරත් වයසර අද්‍ය සහරලාට සහර ඥාත හිතමිර ඔබලන්ගේයේද හැබැයි මරණය කියන ගින්නේදී ඔබට ඔබේ ඥාති හිතමිතුරු සියලු දෙනත් අහහිම කල්ලා දානම්. ඉක් කිසි දෙයක් ඔබට පරලෝගෙනයන්න ලැබෙන්නේ නෑ. පරුලොෝ යහපතුඋදා කරලාදා දෙන්නේ නෑ වයිසටයාමින් මරණට පත්වීමේ ඉසිල්ල ඒ තිනෙන වටිනාකම අහෝසි කරලා දානවා. හැබැයි ඒ ධනේම පාවිච්චි කරලා. ඒ උගත්කම පාවිච්චි කරලා ඒ හැකියාවම පාවිච්ච කරලා තමන්ගේ තනතුරතානන්තුර තියන හැකියාවන් යම් කිසි බලයන් ධාර්මිකව පාවිච්චි කරලා තමගේ ඥාති හිතමිතරන්ගේ උපකාරය ලබලා ධානමී වශය සීලමය වශයෙන් නිහමනැ තම් භවනාමය වශයෙන් මොන මාකාරයකින් හරි පුුණ්‍ය ධර්මයන් තමන්ගේ ජීවිතයෙන් රැස් කරගත්තත් කුසල් වැඩුවත් ඒකාර වයසර යනවා කියෙන ගින් පුච්චරදාානයනෑ. මරණයට පත් වෙනවාගෙන ගෙන්ෙන් පුචරදාානනය ෙඩෙනවා නත්තං ශර ජීවිතන් යකුත් කරදර හිසායනවා ඒ වයි ඒ කිසි දෙයක් වෙනස් කර ලදාන්නේන්නේ. සොරසතුරන්ටේ කිසි දෙයක් ගන්න පුලුවන්කමක් ලැබෙෙන නෑ. ඒ සියල්ල පරලොවටත් සැප විපාක ගෙන දෙමි ලෙඩෙවෙලා වයිසට ිහිල්ලා ලෙඩ ඇදවිදදීත් හිතට සොතුට ගෙන දමින් ඔවේ ජීවිතයට යහපත ඇතිකරනවා. සිතේ සැනැසීම් බලාපරොත්තුවෙන හැම කෙනාම පරලෝ සුගති රැකවරණ බලාපරොත්තුවෙන හැම කෙනවා. ධර්මාබෝද්ධය ලැබීම පිණිස අවශ්‍ය පු්්‍යි ධර්මයන් පුරන්න බලාපොරොත්තු වන හැමකිෙනාම එනිසා මේ වයසටයාමින් දැවෙන මරණයට පත්වීමින් දැවිල අඩු කරල දමන මේ ජීවිතයේ හොඳ ට පුුණනි ධර්මෙන් ැෙස් කරන්න හොඳට කුසල් වඩන ඒ සඳහා මේ ධර්මදාන මේ පුුණ්්‍ය ධර්මයන් ධර්මශ්‍රවන්න මේ පුුණ්‍ය ධර්මයන් පිනස් සිරදිනාටම ඒ කාන්තයම ඒතුපකාර විත්පා හනි අනුමෝදනාව අද දවසේදි අරුණෝදය සදහම් සිතු ඉල්ල දේශනාව සඳහා බැතිබර දහායකත්වයකතු කරමින් ධර්ම දහනමිය පුුණ්‍ය ධර්මයන් රැස්කර ගැටයේ දුන්නේ අද දවසදි පන්දිනයේ දිලා තිබෙන රශයු තයනුවර පොතනුවන්ට ආශරුවාද කිරීම ප්‍රධාන අරමුණ කරගෙන පින්නත් අකිල තයෙනුවර මහතා සහ රවිනිිච් චන්ද්‍රසයන මහත්ම යන පින්නත් දෙපල විසින් නොදවසේද රස්කරගන්නට ඒද වන සේලුම්පොන ධර්මයන් මෙම පින්න සියට දිනාග මිෂ් කාමේ හිතකාමේ සිර දෙවරන්ට සක්්‍යවදුන් සතර වර දිවරන් සිින්පති දෙවරන් ඇතුළු. සේලු දෙවරුන්ට සීල බ්‍රහම රාජයන්ටන් මෝදං එත්වා. සිර් දෙවියන් බන් සැපේන් සැේට පත් එත්තු දී බන්ගේ ධර්මි කරකවරන මෙ පෙන සිරු දෙනා විත සැලසේවා. දවන්ටත් සලු හම රජන්ටත් උතුම් චතුරාරි සත්‍යය ධර්මයන් අවබෝධ කරගැනීම පිණිස මේ සිලිප ධර්මයන් ඒකාන්තේම හිතුපකාර විත්වා. සාධසාධසා ඒක මරක ගනට යදු සේලම් පපන ධර්මයන් දායකත්තයේ දැරු ඔබ සේලො දෙනා නමින් මේ පල්ල ෑනට දනු සේලු මළග අත හිත්තයි ශින්ටේ වගේ ඔබප සිලු දෙනානමින් මේ පලලාෑනට යදනු සේල මලග ා හිත ිට ොද ෙත්වා. සිරදනානගගේ පල්ලො ජීවිත සැපවත්ෙත් ස පොත්ෙත්වා සංසාර්ධකින් අත්මේදීම පිණිස මේරස් කරන සසිල්ප්ි ධර්මයන් ඒ ආන්තෙම හිතුපකාර වෙත්වා. සාධසාධසාධ ඒ මරකරනට යදනු සේලුම් පපන ධර්මයෙන් අප කගර දවත්තම රම්පෝජනය පින්නොත්ලක සාමන් වහසට අන ෝදගයත්වා මහමෙන වාසි රටල්ලෝක වාස සිල්ගලනද ආරක්ෂ කරන පිළිවෙත හෙදන සල්ලම වාමීන් වහන්සේලට අනගහරික මැණනිවරට. පැවිදි ේක්ෂ දූපුතුන්ට සිලු පනිි ධර්මය අන ෝදග එත්වා. නිදුක් නීරෝගී සූපත් භාවේ පිණිස කරන්නා වශාසනෙකටයුතු සර ප්‍රකාරයීමම සාර්ථකයෙන් පිනිිසුතුම් ධර්මාබෝධය පිස ඒ අන්තති මේ සිල පොනිි ධර්මයන් හේතුපකාරවෙත්වා.සාදුසාධසාදු ඒකගේ මරැස්කරගන ේදන සේලම්පන ධර්මයන පන්දිනය සමරණ රජයු තේනුවර පොතුනුවන්ට. පතුනුවන් සහහිකරගෙන දායකත්තේ. එකත කළ පින්නත් අ කියල තේෙනවර මහතා සහ රමිණි චන්ද්‍රසයන මහත්මේයට මිසලපනි ධර්මයෙන් අනමෝදංයත්වා. එවගින්ම දිමෝපියන්ට මසිලපනි ධර්මයෙන් අනමෝදං එත්වා. රෙහස් තිවන් එන පුතුන්ට ආරයා දියණයට පෞුලිය සහෝදර සහෝදරියන් ඇත්තුළු ඥාතති හිතමිතුරු සියලොම දෙනාට මසිල පනි ධර්මයන් අනමෝදං එත්වා සිර දෙනා නිදුක්කයෙත්වා නීරෝගයත්වා සූපත්යත්වා. යික මානසික පීඩා දුරුවෙත්වා කායිකස්ුවයිෙන් මානසික සුවයෙන් සූපත් භාවයට පත්යෙත්වා. එය අධ්‍යාපනි ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු. දියනුවෙන් දියහනුවට පත්යෙත්වා සිර දෙනාගේම සිරු යහපස්සිතුම් පැතුම්. ඒහකාරයම ඉෂ්ට සිද්ධ වෙෙත්වා. සිර දෙනාටම ශ්‍රද්හ සීල ්‍රතතියාග ප්‍රඥායන සේක ධර්මයන් දින කරමින් මේ ගෞත බුද්ධ ශාසනයේදී ොතුම් චතරාරි සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම පිණස රැස් කරනා සීලපරණ ධර්මයන් ඒ ආන්තෙම හිත් උපකාර වෙත්වා සාදු සාධසා ඒගේ මස්කරගනටේ දනු සේලුම් පපර් ධර්මයන් ්‍රද්ාරූ පහණනි ඔස්සේ මේ ධර්මය ශ්‍රබණයක ලබ සසිලු දෙනනාට ්‍රද්ධා ලක්කර කාරමණ ලැන්හි සේලුමු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික සාමාජිකාවන් සේලුමුදනට නෝදන් එත්වා ඇසසිලු දෙනානි දුක්කෙත්වා නිර්හෝගයුත්වා සූපත්තයුත්වා සියලු යහපත සිත සැලසේවා. උතුම් ධර්මා බෝධය පිනිස මේරස් කරන සියලපුණෙ ධර්මයන් ඒකන්තෙම්ම හිතුපකාර විත්වා. සාදු සාදුසාදු. tratta சிதனா टர் 1 سرணாய் நमबद्धया.